වහන්සේට යම් කෙනෙක් වන්දනා කරන මොහොතක් පාසා ඔබ දක්ෂණං ගෙදර ඉඳන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ. අදක්ෂණම් බෑ. දැන් ඔබ පන්සලට පූජා කරලා තියෙන්නේ. නමුත් ඔබ පන්සල් යන්නේත් නෑ. නමුත් ඔබ දන්නවා පන්සලේ අද පෝය දවසේ දහස් ගාණක් මේ පිළිම වහන්සේට වන්දනා කරනවා කියලා. ඔබ ගෙදර ඉඳන් ඒ දහස් ගාණ වන්දනා කරන එක සිහිපත් වෙලා අනුමෝදන් වෙද්දී ඔබ අන්න අටමහා කුසල් ගෙදර ඉඳන් අත්විඳා කෙනෙක් බවට පත් වෙනවා. තේනවද? දැන් මේ විදිහට නෝනා ඔබට දක්ෂණ මුළු ජීවිත කාලේ මේ පූජා කළා වූ පිළිම වහන්සේ ගැන හිතලා ඒ තුලින් පින් රැස් කර ගන්නා වූ මිනිස්සුන් ගැන හිතලා ඔබ පින් අයිති කර ගන්න පුළුවන්. ඔබ මේ ජීවිතයේ යම් දවසක මිය පරලව ගිහිල්ලා ඒ බුදු පිළිම වහන්සේ පිළිබඳ උපාදානය සකස් කරන් ඔබ දිව්‍ය තලයක දිව්‍යාංගනාවක් වුණොත් ඒ දිව්‍ය තලයේ ඉඳන් ඔබ දිව්‍ය සෝත වලින් අර පිළිම වහන්සේ දැකලා පිළිම වහන්සේට වන්දනා කරන මිනිස්සුන් දැකලා එතනින්නුත් පින් රැස් කර ගන්න පුළුවන්. දැන් ඔබ මිනිස්සෙක් නෙමෙයි ඔබ ඉපදිලා තියෙන දිව්‍ය ලෝකෙක. නමුත් එතනින්නුත් ඔබට පින් රැස් කර ගන්න පුළුවන්. තේන්න? ඒ නිසා නෝනා මේ සෑම අටමහා පින්කමක්ම නිරතුරුව කුසල් වැඩෙන පින්කමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පූජා කරපු අවස්ථාවේ විතරක් නෙමෙයි. තේන්න? Taman දක්ෂණං මිය යන කම් මේ පූජාව භුක්ති විඳින අය දිහා බලලා දැන් කුටියක් හදලා පූජා කළොත්, කෙත්වතු පූජා කළොත්, කටින වස්ත්‍රයක් පූජා කළොත් මේවා නෝනා නිරතුරුවම දැකලා හිතලා සතුටු වෙලා පින් රැස් කරගන්න පුළුවන්.